19 වැනි ශතවර්ෂයට අයත් පර්සියාවේ එක් රාජවංශයක් වූ ක්වර්ජා රාජවංශයේ කුමරියක් හා සම්බන්ධව මෑත කාලීන සමාජ මාධ්‍යයන් තුළ පෙරලිකාර කතාබහක් ඇති වුණා. එහි සඳහන් වූ ආකාරයට එවකට සුරූපී භවයේ සංකේතය ලෙස හැඳින් වූ ක්වර්ජා කුමරියගේ ආදරය දිනා ගැනීමට නොහැකි වීම නිසා තරුණ පුරුෂයන් 13 දෙනෙකු සියදිවි හානි කරගත් බව සඳහන් වුණා. නමුත් මේ පිළිබඳ වන ඉතිහාස කතාව මීට වඩා විශාල වශයෙන් වෙනස්. එහි දක්වා ඇති ආකාරයට කිසිවිටකත් ක්වර්ජා නම් තනි කුමාරිකාවක් පර්සියාව තුළ ජීවත් වී නැහැ. ක්වර්ජා යනු රජ පරම්පරාවක් වන අතර ක්වර්ජා කුමාරිකාවන් පිළිබඳ වාර්තා වී ඇති ඉතිහාසය හාත්පසින්ම වෙනස් සහ ගැඹුරු කාරණාවලින් සමන්විත බව ඒ පිළිබඳ අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි. එනිසා ක්වර්ජා කුමාරිකාවක් හා බැඳි සමාජ මාධ්‍ය තුළ පෙරලියක් ඇති කළ ඉහත පුවතෙහි අන්තර්ගත ඇතැම් කරුණු සැබෑ ඉතිහාසය හා සසඳන කල බොහෝ වෙනස් ස්වරූපයක් උසුලෙනවා. ලෝකය පුරා විවිධ සංස්කෘතීන් සමග බද්ධ වූ සුරූපී බව අගේන නිර්ණායක පවතිනවා. 19 වැනි ශතවර්ෂය වන විට පර්සියාවේ සුරූපී බව අගේන නිර්ණායකයක් ලෙස කාන්තාවන් සිහින් උඩුරැවුලක් වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම දක්නට ලැබුණා. එවන් වටපිටාවක් තුළ එස්මත් ඇතුළු පර්සියානු කාන්තාවන් බොහෝ දෙනෙක් සිහින් උඩුරැවුලක් වර්ධනය කර ගනිමින් සිය සුරූපී බව ලොවට විදහා දැක්වීමට උත්සාහ කළ ආකාරය දැකගත හැකි. එවැනි වටපිටාවක් තුළ 19 වැනි ශතවර්ෂය වන විට කාන්තාවන් සිය සුරූපී බව ඉස්මතු කර ගැනීමට වඩා ස්වභාවික රූප ලක්ෂණයන් හිමි කර ගැනීමට පෙළඹී තිබුණා. කෙසේ වෙතත් පර්සියානු කාන්තාවන් පර්සියානු පුරුෂයන් සතුව පැවති කාන්තා ලාලිත්‍ය ලක්ෂණ අගය කළ බවත් සඳහන් වෙනවා. මේ හේතුව නිසා පර්සියානු කාන්තාවන් විශාල ඝන ඇහිබැම සහ උඩුතොල මත සිහින් රැවුල වර්ධනය කර ගැනීමට පෙළඹුණා. මෙම රූප ලක්ෂණ ඉස්මතු කර පෙන්වීමට බොහෝ විට ඔවුන් මස්කාරා වැනි රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයට ගත් බව සඳහන් වෙනවා. මෙසේ කාන්තා පාර්ශවයේ වඩා ස්වභාවික මහත් ශරීර ඇතිව හැඩි දැඩි ස්වභාවයක් කරහා සිට සුරූපී බව විදහා දැක්වීමට කටයුතු කළ අතර පර්සියානු පුරුෂ පාර්ශවයේ සිහින් හැඩැති සිරුරක් සහ කොමල ස්වභාවය සහිත ගතිගුණ විදහා පාමින් කාන්තා ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙසේ කාන්තා පාර්ශවය වඩා ස්වභාවික මහත් ශරීර ඇතිව හැඩි දැඩි ස්වභාවයක් හරහා සිට සුරූපී බව විදහා දැක්වීමට කටයුතු කළ අතර පර්සියානු පුරුෂ පාර්ශවය සිහින් හැඩැති සිරුරක් සහ කොමල ස්වභාවය සහිත ගතිගුණ විදහා පාමින් කාන්තා ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. 19 වැනි ශතවර්ෂය හා සසඳන කල වර්තමානය වන විට පෙරදිග සමාජයේ ස්ත්‍රී රූපශ්‍රීය පිළිබඳ වන නිර්ණායකයන්හි කැපී පෙනෙන මහත් වෙනසක් සිදු වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකි. කලෙක සුරූපී බව මනින නිර්ණායක තවත් කලෙක එලෙස සම්භාවනාවට පාත්‍ර නොවීමට ඉඩ පවතින නමුත් තත්කාලීන නිර්ණායක හාස්‍යයට ලක් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. එස්මත් කුමරිය සතුව පැවති දැඩි ගුණාංග නිසාම ඇයගේ පිය රජු සිය රාජ්‍යයට පැමිණෙන කාන්තා අමුත්තන්ට සේවය සැපයීමේ සහ සත්කාර කිරීමේ වගකීම ඇයට පවරා දී තිබුණා. එමෙන්ම එස්මත් කුමරිය බොහෝ අවස්ථාවලදී සාම්ප්‍රදායට එරෙහිව ක්‍රියා කිරීමට මැරි නොවූ අතර එවකට කාන්තාවන් සිදු නොකළ පියානෝ වාදනය, ඡායාරූපකරණය වැනි ශිල්ප ප්‍රගුණ කරනු ලැබුණා. ඇයගේ පියා ඇයට ඇගේම පුද්ගලික කලාගාරයක් නිමවා දී තිබුණා.